අද දිනේදී මාධ්‍ය සාකච්ඡාව සඳහා මෙම ස්ථානයට පැමිණි සීලු දෙනාටම අපි ස්තුතිවන්ත වෙනවා අපේ කෙටි දැනුම් දීමකින් මෙම මාධ්‍ය සාකච්ඡාව සඳහා පැමිණීම සම්බන්ධව. රටේ වර්තමාන ජනාධිපතිවරයා බලයට පත් වෙලා දැන් මාස කීපයක් ගත වෙලා තියෙනවා. ලබන මාසේ මුල් දිනේදීම පාර්ලිමේන්තුවත් විසුරුව හරින්න නියමිතයි. මොකද ව්‍යවස්ථානුකූලව ජනාධිපතිවරට බලය හම්බෙනවා පාර්ලිමේන්තුව විසුරුව හැරීම සඳහා. එයනු අපි හිතනවා ලබන මාසේ මුල පටන් මහමැතිවරණේ නාම යෝජනා කැඳවීම වේවි කියලා අපි බලාපොරොත්තු වෙනවා. පක්ෂනායක රැස්වීම මුලදීත් ඒ පිළිබඳව තහවුරු වීම සිද්ධ කළ තියෙන නිසා. දැන් සිංහල ජනතාව විශේෂයෙන්ම මේ ඡන්දේ දීමේදී බලාපොරොත්තුනේ මොනවද? ඒ වගේම අපි දන්නවා සුළු ජාතිකයන් හැටියට දෙමළ ජනතාවත් මුස්ලිම් ජනතාවත් ඉතාම සුළු පිරිසක් මේ ඡන්දේදී ඡන්දේ ලබා දුන්නේ. එතකොට ජනාධිපතිවරයාගේ ජයග්‍රහණය සඳහා විශාල වශයෙන් බලාපොරොත්තු බාගෙන ඡන්දේ දුන්න සිංහල ජනතාව අපේක්ෂා කළේ මොනවද? අපි අපේක්ෂා කළේ නැහැ මුස්ලිම් ජනතාව පාගා දාන්න කියලා. අපි අපේක්ෂා කළේ නැහැ දෙමළ ජනතාව පාගා දාන්න කියලා. අපේ අපේක්ෂාව සියලු දෙනාටම සාධාරණත්වයේ ඉෂ්ට වෙන්න ඕන කියලා. හැබැයි අපි අපේක්ෂා කරපු දේවල් තියෙනවා. ඒ තමයි පසුගිය අවුරුදු විශේෂයෙන්ම 20ක පමණ කාලය තුල හිස ඔසවාගෙන ආපු මුස්ලිම් අන්තවාදයේ ඒ ප්‍රවණතාවය සම්පූර්ණයෙන් මැඩපැවැත්වීමේ අවශ්‍යතාවය අපි ජාතික වශයෙන් මතු කළා. විශේෂයෙන්ම ගිය වසරේදී නම් 2019 අප්‍රේල් 21 ස්ථාන ගණනාවක විශේෂයෙන්ම කතෝලික දේවස්ථානවල ක්‍රිස්තියානි දේවස්ථානවල හෝටල් සංකීර්ණවල ඇති වූ බෝම්බ ප්‍රහාරය නිසා සමාජයේම කම්පාවට පත් වුණා. එවිට තමයි අපි දැනගත්තේ රට තුළ ඉතාම භයානක මුස්ලිම් අන්තවාදයක් උඩුදුවා තිබෙන බව. මීට කලිනුත් විශේෂයෙන්ම සිරියාවේ සිරියාවේදී ශ්‍රී ලංකාවේ මුස්ලිම් අය සන්නද්ධ අරගලවලට සහභාගී වෙච්ච බවටත් ඒ අය විශේෂයෙන්ම ගලගෙදර ප්‍රදේශයෙන් සහභාගී වූ පාසල් ගුරුවරයෙක් පිළිබඳ වාර්තා වෙලා තිබුණා. එවැනි 7 දෙනෙක් පිළිබඳ වාර්තාව ශ්‍රී ලංකා රජයේ සතුව තිබුණා. අපි එහිදීත් ඒක ඒ තරම් බරපතල විදිහට ගත්තේ නැහැ. අපේ හිස මත දැවැන්ත බෝම්බයක් පත් වුණම තමයි මුළු සමාජයේම කම්පාවට පත් වුණේ මෙවැනි අන්තවාදයක් ඇති වෙලා තියෙනවා කියලා. දැන් විශේෂයෙන්ම අපි කියන්නට ඕන කුරුණෑගල මහ රෝහලේ ශාපි ශාබ්දීන් කියන වෛද්‍යවරයා සිද්ධ කරපු සල්ය කර්ම පිළිබඳව, ඒ කියන්නේ විශේෂයෙන්ම දරූපත් සම්බන්ධයෙන් ඇති කරන LRT සැත්කම් පිළිබඳව ඇති වෙලා තියෙන ප්‍රශ්නය. ඒ කියන්නේ සිංහල මව්වරුන්ට පළවෙනි හෝ දෙවෙනි දරුවා ඇතිවීමෙන් පසුව මවගේ හෝ පියාගේ අනුදැනුමකින් තොරව ළමයි ලැබීම වළක්වලා තියෙනවා. ඒක සාමාන්‍යයෙන් අපි සලකන්නේ අර්ධ වන්ද්‍යාකරණයක් හැටියට. එතකොට ඒ සම්බන්ධයෙන් පහුගිය ආණ්ඩුව යටතේ නඩුවක් පැවරුණා. එහිදී CID ක මෙහෙපු ශානි අබේසේකර ඉතාම නරක විදියට මේ සියලුම තොරතුරු වසන් කළා. දැන් පහුගිය සති දෙකකට කලින් විශේෂයෙන්ම මහේස්ත්‍රාත් අධිකරණයේ කුරුණෑගල ප්‍රශ්නයක් ඇති වුණා. ඔහුගේ අපි ලබාගත්ත ඔහුගේ CCTV දර්ශන, ඔහුගේ නිවසේ තිබිච්ච CCTV දර්ශන පසුව ඒවා ළඟ තබා ගන්නේ නැතුව, ඒ කියන්නේ අනු වාර්තාවක් නැත්නම් ඒකේ අනු පිටපතක් ලබා ගන්නේ නැතුව ආපහු හිස්බුල්ලාට මේක ලබා දීලා තිනවා. ආපහු CID එකෙන් ඒ අනු පිටපත ලබා ගත්තම ඒ අනු පිටපතේ කිසිම ඡායාරූපයක් නැත්නම් රූප රාමු දැන් නැහැ. එතකොට ශාපි ශාබ්දීන් විසින් ඒක සම්පූර්ණයෙන් ඉරිස් මකලා දාලා තියෙනවා. එතකොට ඒ සම්බන්ධයෙන් අධිකරණයේ මහේස්ත්‍රාත් අධිකරණයේ පසුගිය දිනක විමසීමක් සිද්ධ කළා. එතකොට මේ සිද්ධවීම සම්බන්ධයෙන් ශානි අවේසේකරගෙන් බරපතල විදිහට ප්‍රශ්න කරන්න ඕන. මේ නඩුව සම්බන්ධයෙන් මැදිහත් වෙච්ච නිසාන්ත සිල්වා දැන් රටින් පැනලා ගිහිල්ලා, ඒ වගේම විශේෂයෙන්ම මේ සම්බන්ධයෙන් සහභාගී වෙච්ච තිසේරා IP තිසේරා තවම ලංකාවේ ඉන්නවා. ඔහු සම්බන්ධයෙන් බරපතල ප්‍රශ්න කිරීමක් කරන්න ඔහුගේ දේපොළ එච්චර ප්‍රශ්නයක් නෙවෙයි. ඔහු ලබාගත් දේපොළ 120ක මාසික ආදායම සාධාරණව ලබාගත් දේවල් බවට ඔහු සාක්ෂි සැපුවා. නමුත් දැන් හෙළිදරව් වෙලා තිබෙනවා මොහුගේ මේ මුදල් ලැබුණේ කොහොමද කියන එක යලි පරීක්ෂාවට භාජනලා තියෙනවා. ඒ පිළිබඳ බරපතල ගැටලු ඇති වෙලා තියෙනවා. ඒ වගේම මව්වරුන්ගේ දැනට කරන් යන පරීක්ෂණ මහේස්ත්‍රාත් අධිකරණ නඩුව පවතිද්දී දැන් දඹුල්ලට අවධානය යොමු කරලා තියෙනවා. දඹුල්ලෙත් මෙවැනිම මව්වරුන්ට ශාපි ශාබ්දීන් විසින් මේ ආකාරයටම සල්ය සත්කම් කරලා දරුවන් ලැබීම වළක්වලා තියෙනවා. ඒක සලකන්නේ සාමාන්‍යයෙන් අපි ජන සංහාරයක් හැටියට. මේක ශාපි ශාබ්දීන්ගේ බෝම්බේට වඩා ඉතාමත්ම බරපතලයි. ඒ නිසා මේ නඩුව ඉතා ඉක්මනින් විශේෂ විමර්ශනයකට පාත්‍ර කළ යුතු තිබෙනවා.
ස්වභාවිකව මාස දෙක තුනකට සැරයක් නඩු අහනවට වඩා මේ පිළිබඳ විධිමත් විද්‍යාත්මක පරීක්ෂණයක් කළ යුතු වෙනවා. මුලින් කිව්වේ මේ සම්බන්ධයෙන් කළ යුතු එකම දේ මේ පැලෝපියන් නාලය පරීක්ෂා කිරීමට අදාළව කරන පරීක්ෂණයකින් මේක හෙළිදරව් කරගන්න පුළුවන් කියලා. පස්සේ කොළඹ විශ්වවිද්‍යාලයෙන් ලබා දීපු වෛද්‍ය වාර්තාව, ඒක විශේෂඥයන්ගෙන් සැදුනලත් වාර්තාවක්. ඒ වාර්තාවෙන් බොහොම පැහැදිලිව පෙන්ලා තියෙනවා එම පරීක්ෂණයෙන් පමණක් මේ පිළිබඳ තොරතුරු ලබා ගන්න නොහැකි බව පෙන්වා දීලා තියෙනවා. ඉතින් ඒ නිසා ශාපිශාබ්දීන්ගේ නඩුව අද එදාට වඩා යම්කිසි විදියක අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුව ඉතාම මධ්‍යස්ථව ස්වාධීනව ඒ පිළිබඳ කටයුතු සොයන්න පටන් ගන්න තියෙනවා. දැන් මේ අධිකරණ ක්‍රියාවලිය එදා තිබුණු තත්ත්වයට වඩා 100ට 100කින් වෙනස් වූ බව කියන්න. දඹුල්ල පොලිසිය විශේෂයෙන්ම දඹුල්ල මහරෝහලේ ඇති වෙලා තිබිච්ච සිද්ධිය පිළිබඳ අත නොතියපු එදා අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුව FCID එක අද සම්පූර්ණ මේ සියල්ලම FCID කින් කරපු නඩුව අද CID කට ගිහිලා තියෙනවා. දැන් CID ක පමණයි තියෙන්නේ. CID එකේ අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුව යටතේ දැන් ඒක දඹුල්ලෙත් මේ පිළිබඳ පරීක්ෂණ කරන්න පටන් ගන්න තියෙනවා. ඒ කියන්නේ අපි අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුවට ස්තුතිවන්ත වෙන අතර හැබැයි මේක විධිමත් කර ගැනීම අවශ්‍යයි. මේක ජාතික මට්ටමේ නඩුවක්. මේක මේ ශාපිශාබ්දීන් පුජ්‍යලයේගේ අම්ම කෙනෙක්ගේ දරුවෙක් ලැබීම වැළැක්වීම කියන එක නෙවෙයි. මේක අදාළ වෙනවා සිංහලයන් ජනසංහාරය කිරීමේ වැඩපිළිවෙලක්. ඉතින් අපි කියන්න කැමති ශාපිශාබ්දීන්ගේ සිද්ධිය සම්බන්ධයෙන් අපි කතා කරනකොට සමහර නීතිඥයෝ, සමහර මුස්ලිම් තරුණ ළමයි, සමහර මුස්ලිම් අය අපට විරුද්ධව සමාජ ජාලාවල විශාල වශයෙන් ලියනවා, පැමිණිලි කරනවා. මේක කිසි ලෙසකින්වත් අපි මුස්ලිම් සමස්ත සමාජයට විරුද්ධව කරන දෙයක් නොවේ. මේ ශ්‍රී ලංකා සමාජයේ මුස්ලිම් අන්තවාදයක් තියෙනවා, අපි ඒක පිළිගන්න ඕන. ඒකෙන් මුස්ලිම් අයට ලැබෙන විමුක්තියකුත් නැහැ, රටට ලැබෙන විමුක්තියකුත් නැහැ. අෆ්ගනිස්තානයේ මුස්ලිම් අන්තවාදයෙන් කිසිම විමුක්තියක් අෆ්ගනිස්තාන ජනතාවට ලැබුණද? පකිස්තානයේ මුස්ලිම් අන්තවාදයෙන් කිසිම විමුක්තියක් ලැබුණද? මොනවද මේ අෆ්ගනිස්තානයේ සහ පකිස්තානයේ සිද්ධ වුණේ? කාන්තාවන්ට සංගීත උගන්වන තහනම්, කාන්තාවන්ට ක්‍රීඩා තහනම්, කාන්තාවන් අවුරුදු 13න් පස්සේ බලහත්කාරයෙන් ඕන කෙනෙකුට බන්දලා දෙන්න පුළුවන්, කාන්තාවන්ට කිසිම නිදහසක් නැහැ, පියා අම්මා තාත්තා කැමතිද බන්දලා දෙන්න ඕන. මේ වගේ බරපතල ශරියා නීතිය අපි දන්නේ මේ නීතියේ නීති පොතේ හරියටම ශරියා නීතිය මොකද්ද කියලා. නමුත් මේවා අපට කියන්න පුළුවන් මානව විරෝධී ක්‍රියාකාරකම්. ඒ නිසා ආණ්ඩුව ඉතාම පැහැදිලිව මේ අවස්ථාවේදී මේ සම්බන්ධයෙන් වගකීමෙන් මැදිහත් වී කටයුතු කළ යුතු වෙනවා. ඊළඟට අපි සාකච්ඡා කිරීමට විශේෂයෙන්ම අවධානය යොමු කරන්න බලාපොරොත්තු වුණා හිස්බුල්ලාගේ නඩුව. දැන් හිස්බුල්ලාගේ නඩුව ඉතාම තීරණාත්මක නඩුවක්. අපි ඒ සම්බන්ධයෙන් ඔහුට ආධාර දීපු 5 දෙනෙක් පිළිබඳ තොරතුරු අපි විමර්ශනය කළා. එයින් දෙන්නෙක් අපේ දැන ගැනීම අනුව රටින් පැනලා ගිල දිනු සෞදි අරාබියෙන්. ඒ කියන්නේ ඔවුන් අෆ්ගනිස්තානයේ, පකිස්තානයේ මෙවැනිම මූලධර්මවාදී පාසල් ඇති කිරීමට උදව් කරපු ආයතනයක්. ඒ වගේම දැනට පවත්නා සෞදි රජය පිළි අරගෙන තිනවා කලින් පැවති සෞදි රජයන් බිලියන 4කට වඩා වැඩි මුදලක් වාර්ෂික වීදම් කරාය මෙම වහබ්වාදය ලෝකෙ පුරා ව්‍යාප්ත කරන්න. ස්කෝල හදන්න, ඒ වගේම පල්ලි හදන්න, මෙහෙම සල්ලි වීදම් කරයි කියලා ජාත්‍යන්තර මාධ්‍ය ආයතන විසින් හෙළිදරව් කරලා තිනවා. ඒක සෞදි රජයේ ස්ථාවරය. දැන් කියන්නේ සෞදි රජයේ එවැනි මුදල් බෙදීම, ඒ කියන්නේ බිලියන 4ක් 5ක් අතර ප්‍රමාණයක් වාර්ෂික වෙන් කිරීම නවත්තලා දිනවා කියලා දැන් කියන්නේ. ඒකයි නිවුස් එක. නමුත් ප්‍රශ්නේ තියෙන්නේ මේ අවුරුද්ද වෙනකන් ඒ මුදල් වෙන් කළා. එතකොට ඒ ලංකාවට ආවෙත් ඒ වැනි මුදල්. එතකොට අපි මෙන්න මේ සන්දර්භය අපි තේරුම් ගන්න. මේ වටපිටාව අපි මනාව වටහා ගන්න. දැන් අපි අරගෙන බලමු ඊළඟට හිස්බුල්ලාගේ නඩුව. හිස්බුල්ලාගේ නඩුවේ මුලින්ම කිව්වේ ඉඩම ලබා ගත්තේ තාක්ෂණික කාර්මික විද්‍යාලය වොකේෂනල් ට්‍රේනින් සෙන්ටර් එකක් පටන් ගන්න කියලා. ඒතර නොමිලේ ළමයින්ට ඉගැන්වීම සඳහා තමයි එවකට මහවැලියෙන් මෙම ඉඩම తాවකාලික බදු පදනමක් යටතේ ලබා දුන්නේ. එතකොට ඒ අනුව තමයි ඒ తాවකාලිකව ගත්ත මුදලින් තමයි ඒගොල්ලෝ ඉදිකිරීම කටයුතු කළේ. එතකොට මගක් යනකොට මේ හීරා ෆවුන්ඩේෂන් එක වෙනස් වෙනවා බැටිකලෝ ප්‍රයිවට් ලිමිටඩ් කැම්පස් කියන එකට. එතකොට මේ හීරා ෆවුන්ඩේෂන් එක මොකද්ද? මේක පාර්ලිමේන්තු පනතකින් සම්මත කළා තියෙන්නේ. මේ පනත
මේ බලන මේ පනත සඳහන් වෙලා තියෙන විදිය. The founder member of the foundation, honorable minister MLA Hizbullah, shall be the chairman of the board of directors for life and thereafter the family members of the person who was holding office as the chairman shall become the next chairman of the board of directors. එතකොට මේ හිස්බුල්ලා මැරුණමත් මේ පනතර අනුව එයාගේ පවුලේ කෙනෙක්ම පමණයි මේ හිරා ෆවුන්ඩේෂන් එකේ නියෝජිතයෙක් වෙන්න පුළුවන්. ඉතින් ප්‍රශ්නේ තියෙන්නේ දැන් අපිට අපි ප්‍රශ්න කරන්න ඕන මෙහෙම පෞද්ගලික අනපනත් පාර්ලිමේන්තුවේ සම්මත කරන්න පුළුවන්ද කියලා. ඒ නිසා මේ මේ හිස්බුල්ලා පමණක් නෙවෙයි මෙවැනි මුස්ලිම් අය විසින් සම්මත කරගත්ත පාර්ලිමේන්තු අනපනත් විශාල ප්‍රමාණයක් තියෙනවා. මෙවැනි අනපනතක් සම්මත කරාට පස්සේ බදු වලින් තොරව ලෝකයෙන් මුදල් ගෙන්නා ගැනීමේ හැකියාව තියෙනවා. මෙවැනි පුජ්ජලික මන්ත්‍රී යෝජනා යටතේ සම්මත කරගත්ත සමාජ සංවිධාන විශාල ප්‍රමාණයක් තියෙනවා. ඒ වාට බහුතරයක් සලි ලැබිලා තියෙන්නේ සෞදි අරාබිය ප්‍රමුඛ මැද පෙරදිග රටවලින්. එතන මැද පෙරදිග රටවලින් ලැබිච්ච සල්ලි වලින් මොනවද හදලා තියෙන්නේ? හදලා තියෙන්නේ වහබ්වාදී ව්‍යාප්ත කරන මද්රසා පාසල්. එතකොට දැන් සාකච්ඡා කරනවා මද්රසා පාසල් නීත්‍යානුකූල කරන්න ඕන කියලා. මද්රසා පාසල් නීත්‍යානුකූල කරන්න කියලා අපි ආණ්ඩුවට කිව්වේ නැහැ. අපි කිව්වේ මද්රසා පාසල් සියල්ලම නීති විරෝධී. ආගමික කටයුතු අමාත්‍යාංශයක් යටතේ පාසල් පවත්වගෙන යාම නීති විරෝධී 1962 අධ්‍යාපන පනත අනුව. එතකොට බන්දුල ගුණවර්ධන ඇමතිතුමා කිව්වා මේ මද්රසා පාසල් පවත්වගෙන යාම නීති විරෝධී. සමහර මද්රසා අපිට තිබුණා මට උනත් තිබුණා සමායන්න මට ගැස්සක් එනවා. මේ මට උනත් අදහසක් තිබුණා මේ මද්රසා පාසල් කියන්නේ මුලින් තිබුණේ මේක මේ ආගම උගන්නන ඉස්කෝල ටිකක් නෑ. ලදරු පාසලේ පටන් 12 ශ්‍රේණිය දක්වා අධ්‍යාපනය දෙන ඉස්කෝල මේවා. මේ ඉස්කෝලවල උගන්නන ගණන කීයද? 30,000-40,000ක් මේ ඉස්කෝලවල ඉගෙන ගන්නවා. මේ පාසල්වල සමහර ඒවා උගන්වන්නේ හෝඩියේ පටන් 12 වෙනි ශ්‍රේණිය දක්වා ඉස්ලාම් ධර්මය හා අරාබි භාෂාව පමණයි. මෙන්න මේ විද්‍යාව උගන්වන එක දෙවියන් වහන්සේට විරුද්ධයි. නැටුම් උගන්වන එක දෙවියන් වහන්සේට විරුද්ධයි. සංගීතය උගන්වන එක දෙවියන් වහන්සේට විරුද්ධයි. අනිත් ආගම් වල පිළිම කැඩීම, ඉස්ලාම් මූලධර්මවාදය ව්‍යාප්ත කිරීම, ඒ වගේම දෙවියන් වහන්සේ නමින් තමන්ගේ වර්ගයා බෝ කිරීම, ඒ වගේම ශ්‍රී ලංකා මුස්ලිම් රටක් කිරීම කියන දේවල් මේ ඉස්කෝලවල උගන්වනවා. ඒතර ඒ ඉස්කෝලවල මොකද්ද නීත්‍යානුකූල කරන්නේ? මේ ඉස්කෝල රජයේ පොදු අධ්‍යාපන පද්ධතියට ගන්න ඕන. අරගෙන මේ පාසල් ටික අධ්‍යාපන අමාත්‍යාංශ යටතේ ක්‍රියාත්මක විය යුතුමයි. ඒක තමයි අපි ඉල්ලුවේ. මේක නීත්‍යානුකූල කරන්න දෙයක් නැහැ මේකේ. මේ පාසල් සියල්ලම නීති විරෝධී. සෞදි අරාබියම කියන විදිහට වර්ෂයකට බිලියන 4ක් වියදම් කරපු සල්ලි වලින් තමයි මේ අධ්‍යාපන ආයතන බිහි කළා තියෙන්නේ. ඒතර මේවයින් තමයි සහනාලා බිහි වුණේ. තවත් අනාගතයේ සහනාලා දහස් ගණනක් බිහි වෙනවා. අද විශේෂයෙන්ම අපි අහිංසක මුස්ලිම් ජනතාවක් ඉන්නවා, අපි පිළිගන්නවා. අපිට ඕන මේ රටේ සියලු ජාතීන් සමගින් ජීවත් වෙන්න. අපි මුස්ලිම් අයට අතපාන්න කැමති. අපි සහෝදරත්වයෙන් මේ රටේ ජීවත් වෙමු. අපි කැමති එකමුතුකමට, අපි කැමති සමගියට, අපි කැමති සහජීවනයට. අපිට මැද පෙරදිග ගිහිල්ලා බුද්ධාගම අදහන්න බෑ. අපේ අහිංසක දුප්පත් කාන්තාවක් වෙසක් කාඩ් පතක් තියාගත්ත පළියට අත්වලට එන ගහලා තියෙනවා. කසපහරවල් දීලා තියෙනවා. එහෙම රටක් සෞදි අරාබිය කියන්නේ. ඒතර අපේ රටේ ගොල්ලට අල්ලා දෙවියන් වහන්සේගේ පල්ලි හදන්න තහනමක් නැහැ. අපි කියන්නේ සෞදි අරාබිය කරපු දේවල් අපේ රටේ කරන්න ඕනේ කියලා. හැබැයි සහරාන් ලැබිහි වෙන එක නවත්ත ගන්න ඕන අපට. ඒකයි අපි ඉල්ල හිටින්නේ. මෙවැනි පකිස්තානයේ ක්‍රිකට් මැච් එකට ගිහිල්ලා පකිස්තාන් කෙල්ලන්ට කෑ ගහලා තොප්පි නැතුව නටන්න පුළුවන් නැහැ. ඇයි අපේ රටේ මුස්ලිම් කාන්තාවන්ට ක්‍රිකට් මැච් බලන්න යන්න බැරි? අද මේ රටේ ඉන්න අපි අහන්න කැමති මේ රටේ ඉන්න ප්‍රධාන මුස්ලිම් ආගමික සංවිධානය මොකක්ද? ජමේතුල් උලමා. ඒගොල්ල තමයි මේ නීති දාන්නේ. හරිනම් ජමේතුල් උලමා තහනම් කරන්න ඕන ලංකාවේ. ඒගොල්ල වග කියන්න ඕන. අද අපි පේරාදෙණිය විශ්වවිද්‍යාලෙ හිටියා. සමහර පීඩල විශාල ප්‍රමාණයක් මුස්ලිම් ශිෂ්‍යෝ හිටියා. අපිත් එකට වැඩ කරා. අද මොකද්ද මේ ඉස්කෝල වෙන වෙලා තියෙන්නේ? වෙනම කන්නේ
ගෝනි වගේ කළු ගෝනි බිල්ල වගේ ඇඳගෙන ඉන්නේ. සමාජය ඇඳුමෙන් දෙකට බෙදලා තියෙනවා. අද මුස්ලිම් ළමයින්ට, මුස්ලිම් දැරිවියන්ට සිංහල සහෝදරියන් එක්ක අහුවෙන්න බෑ. ඒගොල්ලෝ වෙනම සත්තු ජාතියක් හැටියට හදලා තියෙන තනිකරම මේ රටේ ඉන්න මුස්ලිම් අන්තවාදී ආගමික නායකයෝ. මේ රටේ අපි දන්නවා මුස්ලිම් කණ්ඩායම් ආගමික නිකායල් ගොඩක් තියෙනවා. ඒක හන්දම අන්තවාදයට කවුද උදව් කරන්නේ? ජමේතුල්ලා උලමා බලයට. ඒගොල්ලන්ට ඉස්සර මෙහෙම බලයක් තිබුණේ නැහැ. ක්‍රමානුකූලව තමයි ජමේතුල් උලමා බලය අල්ලගත්තේ. ඒ නිසා අපි කියනවා සාධාරණව හිතන අනිත් මුස්ලිම් ආගමික කණ්ඩායම් එකතු වෙලා ජමේතුල්ලා උලමා වපුරපු මේ අදහස් නිසා තමයි ලංකාවේ සහරන් ලැබුම පිපිරෙව්වේ. ඒ නිසා අපේ රජයෙන් පළවෙනි ඉල්ලීම සහරාන්ලගේ බෝම්බ පිපිරීම නවත්තන්න ඕනේ. ඒක තමයි අපි ජනාධිපතිතුමා අපි බලයට පත් කරේ. අපි සෑහෙන කැපකිරීමක් කළා. අපි තමයි අපි නොහිටින්න අද මේ කවුද රිසර්ට් බදුදින් මේ ආණ්ඩුවට ඇවිල්ලා ඉවරයි. එයා එන්න ඩීල් දැම්මා. ඒක නැවතුනේ අපි නිසා. ඒ වගේම හිස්බුල්ලා අපි නොහිටින්න අදත් ආණ්ඩුකාරයා. ඒවා නැවතුනේ අපි නිසා. ඒගොල්ලෝ ඔක්කොම මේ ආණ්ඩුවට ඇවිල්ලා ඉවරයි. හිස්බුල්ලා මේ ආණ්ඩුවට එන්න හිටි මේ ආණ්ඩු මිනිහ. එතකොට අපි කර ඒගොල්ල අපි අන්තවාදයට විරුද්ධ වෙනකොට අර මේ කවුද කෑගල දිස්ත්‍රික් මන්ත්‍රියා එක්සත් ජාතික පක්ෂයේ කෙනෙක්. මොකද්ද නම? එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී අපේ මේ මහා එක්සත් ජාතික පහිටු මහලේකම් කබීර් හසින්. කබීර් හසිනුත් අයින් වුණා හැමතිකමෙන්. මොකටද මේ ඒගොල්ලට එකතු වෙන්න පුළුවන් ඒගොල්ලගේ මූලධර්මවාදී වෙනුවෙන්? ඇයි ඒගොල්ල එකතුනේ? අපි විවේචනය කරේ හිස්බුල්ලා. හිස්බුල්ලා හොරෙද්ද නැද්ද කියලා අපි කියන්න දන්නේ නැහැ. අපි නඩුවක් පවර්ලා තිනවා. අපි කියන්නේ හිස්බුල්ලාගේ නඩුව ඉක්මනින් අහන්න ඕන. මම අද අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුවෙන් අධ්‍යක්ෂකවරයාට කතා කරලා මේක නිමසීමක් කරා. ඔහු හතර වරක් ගණන්ලා සාක්ෂි විමසලා තිනවා. හතර වරක් නෙමෙයි 25ක් හරි ගණන්ලා මේ නඩුව අධිකරණයට ඉදිරිපත් කළා තියෙනවා නම් දැන් මාස ගාණක් වෙනවා නම් ඇයි මේ නඩුව අහන්නේ නැත්තේ? මේ ආණ්ඩුවට අපි බලාපොරොත්තුනේ හිස්බුල්ලාගේ නඩුව අහන්න ඕන. මේ විශ්වවිද්‍යාලය රජයට ගන්න ඕන. ඒක කරන්න ඕන. ඉතින් මේ දේශපාලන සූදු කරන්න නෙමෙයි අපි දෙනලා දුන්නා. අපි මේ ආණ්ඩුවට ජයග්‍රහණය ලබලා දුන්නා. අපේ ශක්තියෙන් තමයි සිංහල ජනතාව මේ අන්තවාදයේ පරාජය කිරීම සඳහා ආවේ. මේකත් එක සෙල්ලම් කළා හරියන්නේ නැහැ. තවත් පරම්පරාවකට ඉස්ලාම් මූලධර්මවාදයේ ගොදුරු බවට පත් වෙන අපි සූදානම් නැහැ. ඉස්ලාම් මූලධර්මවාදය සම්පූර්ණයෙන් අතුගාලා දාන්න ඕන. ඒක ඉස්කෝල වහලා දාන්න ඕන. ගෝණි බිල්ල වගේ ඇඳීම නවත්තන්න ඕන. අනිත් මිනිසුන්ගේ හිරිහැරයක් වෙන දේ ලවුඩ් ස්පීකර් දෙමේ නවත්තන්න ඕන. බෞද්ධ භික්ෂුන් වහන්සේලා අපි සූදානම් මේ අපේ ලවුඩ් ස්පීකර් පිරිද්දාන එක ප්‍රශ්නේ නැහැ. අපි වහගන්න. මේක මේ කොහේ හරි පල්ලියක් කට ඕන. උදේ පටන් හැන්ද වෙනකම් මරලා තෝනියා. එහෙම අපි ආගම අදහන්න ඕන. අපේ ස්වාමීන් වහන්සේලුත් අපි ඉලිටන අපි කවුරුත් එකඟ වෙලා මේ වායු ශබ්ද දූෂණේ නවත්තමු. අනිත් ඇට හිරිහැරයක් වෙන විදිහට අපි ශබ්ද විකාශන යන්ත්‍ර පාවිච්චි කරන්න අවශ්‍ය නැහැ. මේ අල්ලා දෙවියන් වහන්සේ කියලා ලවුඩ් ස්පීකර් තිබුණාද? බුදුහාඳුරු කියලා ලවුඩ් ස්පීකර් තිබුණාද? නැහැ. ඒ නිසා අපිට කරච්චලයක් නැතුව ජීවත් වෙන්න ඕන. ඒ නිසා ආගම අදහමු සාමකාමීව. අපිට පුළුවන් ද මැද පෙරදිග ගිහිල්ලා මේ පිරික්කන්න බෑ. පිරික්කන්න බෑ අපිට. අපිට වෙසක් කාඩ් එකක් අත් තියාගන්න බෑ. ඒ නිසා මේ අද හිස්බුල්ලා කියන්නේ මේ මූලධර්මවාදයට ලංකාවේ දකුණු ආසියා විශාලම බෝම්බ කරුවන් හදන ෆැක්ටරිය නිර්මාණය කිරීමට දායක වෙච්ච මිනිසයා තමයි හිස්බුල්ලා කියන්නේ. එයාගේ විශ්වවිද්‍යාලය රජයට ගැනීමට ආණ්ඩුව කටයුතු කරන්න ඕන. මේකට ඩීල් දාන්න බෑ දැන්. මේකට ඩීල් දාන්න බෑ. මේ අපි ඡන්ද දිනන්න ඩීල් දාන්න බෑ. අපි දිනලා දීලා තියෙනවා. අපි විශාල ජයග්‍රහණයක් අපි ලබලා දුන්නා. ඒක හන්ද කරුණා කළා. අපි සජිත් ප්‍රේමදාස මහත්තයා කියනවා ඒ වෙලාවේ පුළුවන් නම් අර මේ මුළු මුස්ලිම් මන්ත්‍රීවරුන්ට UMP ශ්‍රී ලංකා හැමෝටම එකට එකතු වෙන්න. ඇයි සජිත් ප්‍රේමදාස මහත්තයාටයි මේ ගෝඨාභය රාජපක්ෂ මහත්තයාටයි අනිත් අයට එකතු වෙන්න බැරි? මේ ප්‍රශ්නේ දී එකතු වෙන්න. පක්ෂ විදියට ආර්ථික ප්‍රතිපත්ති වලදී වෙනම කටයුතු කරමු. මූලධර්මවාදයේදී අපි එක ජාතියක් විදියට මේ අන්තවාදයට අපි මුහුණ දුන්නේ නැත්තම් මේක UMP කාර්යයන්ගේවා ශ්‍රී ලංකා කාර්යයන්ගේවා ප්‍රශ්නයක් නෙවෙයි. මුළු ජාතිය අනාගතය පිළිබඳ රට පිළිබඳ ප්‍රශ්නයක්. ඒ නිසා කරුණාකර මේක නවත්තන්න ඕනේ. ඉතින් මේ කරුණු දෙක මම හිතුවා අද අවධාරණය කිරීම ඉතාම වැදගත් කියලා. ඉතින් ඒ නිසා තමයි අපි කල්පනා කරේ මේ සම්බන්ධයෙන් කටයුතු කරන්න. තවත් මුස්ලිම් මූලධර්ම මූලධර්මවාදයට අදාළව විශාල කරුණු ගණනාවක් තියෙනවා. ඉතින් අපි ඒ කරුණු එකින් එක ජනාධිපතිවරයාට දැන් අපි පැහැදිලි කරමින් ඉන්නේ. අපි කියන්නේ මෙන්න මේ පාර යන්න ඕන. මද්රසා පාසල් වහන්නම ඕන. ඒකට නීත්‍යානුකූල කරන්න දෙයක් නැහැ. ඒක
ඒකේ පාඨමාලා විමර්ශනය කරන්න ඕන. කී දෙනෙක් පකිස්තාන් ගුරුවරු ආවද? කී දෙනෙක් අෆ්ගන් ගුරුවරු ආවද? තවත් ඉස්ලාම් මූලධර්මවාදී විශ්වවිද්‍යාල තියෙනවා මේ රටේ. දැනට ක්‍රියාත්මකයි. කොළඹ තියෙනවා, බේරුවල තියෙනවා, බදුල්ලේ තියෙනවා. මේවා ගැන විධිමත් පරීක්ෂණයක් කරන්නට ඕන. ඉස්ලාම් මිනිස්සු මේ රටේ ජීවත් වුණ අවුරුදු ගණනාවක්. ඒ විදිහට සාමකාමීව අපි ජීවත් වෙමු. අන්තවාදයට අපි ඉඩ තියන්න සූදානම් නැහැ. ඒ වගේම මම පැහැදිලිව කියනවා, ජනගහන පාලනයක් අපි හැමෝටම අවශ්‍යයි. ලෝකේ ජනගහනේ වැඩි වෙච්ච රටවල් අතරට ලංකාව ඇවිල්ලා ඉවරයි. ඒ කියන්නේ එක වර්ග කිලෝමීටරයක් තුළ ජීවත් වෙන්න ඕන ගණනට වඩා විශාල ප්‍රමාණයක් ලංකාවේ ජීවත් වෙනවා. ඒ නිසා සිංහල, දෙමළ, මුස්ලිම් හැමෝටම අද ජනගහන පාලනයක් අවශ්‍ය කරලා තියෙනවා. ඒ වගේම පහුගිය ආණ්ඩුව කාලේ, ඊට කලින් ආණ්ඩු කාලේ ඉඩම් අත්පත් කර ගැනීම සෑම තැනම සිද්ධ වුණා. ඒ පිළිබඳ උතුරු නැගෙනහිර වෙන්න පුළුවන්, වෙන වෙන පළාත්වල වෙන්න පුළුවන්. මේ ඉඩම් කොම්පැනියක් ලියාපදිංචි කරනවා, අක්කර 500යි 200යි ගන්නවා, පවුල් පදිංචි කරනවා, ජනපද හදනවා. මේක නවත්තන්න ඕන. ඒ නිසා කරුණාකරලා මේ ගැන පරීක්ෂණයක් කළ යුතුයි. මේ ආණ්ඩු යටතේ අපි මෙම කරුණු ටික අවධාරණය කරනවා. මතක් කිරීමකට මොකද ඡන්දයක් වෙන ඉදිරිපිට අපි කියන්නට ඕන. හරි දේ කරමු, අපි පොරොන්දු වෙච්ච දේ කරමු කියලා ආණ්ඩුවෙන් ඉල්ලන්නට ඕන.